බුවන් දුවපුුතේ ගුරු ගෙදර වෙත ඔබ සාධරයෙන් පිළිගන්නවා දුවපුුතේ ඉතිහාසය කියල කියන්නේ පාඩම් ඉගෙනගන්න විෂයක් ඉතිහාසය තියෙනවා සාර්ථකත්වයට ගියතැන් අසාර්ථකත්වයට පත්වවෙච්ච තැන් මේ වවලින් දුවපුතේ අපේ ජීවිතය යහපත් කරගඩ පුළුවන්න්නම් ඒක තමයි ඔබේ සාර්ථකත්වය දුවපුතේ අපි යොමු එමු ඉතිහාසය විෂයේ අපි අදත් කතා කරන්නේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය බලය කියන පාඩම ශ්‍රී ලංකාවේ බ්‍රිතානය බලය අපි අද කතා කරනවා එක්ද අටසය දහටේ නිදහස් අරගලය සම්බන්ධය. එදා අටස දටේ නිදහස් අරගලය ඉස්සර අපි මේවලටකිව කැරල් ලක් කියර නමු වර්තමානය අපි පාච්චි කරනවා නිදහස් අරගලේ. ඇයි නිදහස් අරගලේ කාගෙන්ද නිදහස් වෙන්නේ. ඔබට මතකයි බ්‍රිතාාන්‍ය ජාතිකයන් ලංකාව අල්ලගත්ත එක්දහස් අට සය පහලවේදී උඩ රට කිවසු මහරහා මුළු ලංකාවේම බලය ලබාගත්තා එක මුොදු බඩි ප්‍රදේශල්ලගෙන හිටියේ උඩ රට ප්‍රදශයට බලය ලබාගත්තා. එක්දහස් අටසය දහ අට වන විට යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තිබ්බා. ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තිබ්බා. මොකදද මේ ගැටලුකාරි තත්වය අපි සවිස්තරාත්මකව බලමු. නිදහස් අරගලයට හේතු. පළවෙනි හේතුව තමයි දපුතේ අරාජික හැගීමම මොකද මේ වනය අරාජික වචනවල බයිවෙන්ඩෙපා වචචනය තුළම සැඟවෙලා තියන වර්ථය. අරජි රාජික නොවන රජෙක්. නැති බව ලංකාවෙ මේ වෙනකං රජ කෙනෙක් පාලනය කෙරවා. අනුරාධපුරේ පොළොන්නරුව දඹදනයේ යාපහුව කුරණෑගල ගම්පොල කෝට්ටේ මහනුවර රජවරු පාලනය කිරුවයි මිනිසුන්. දැනුත් රජ කෙනෙක් ඉන්නවා. බිතාය රජතුමා හැබැයි මේ බ්‍රිතාය රජතුමා ලංකාවට එන වයනවාද. බ්‍රිතානය රජතුමා බ්‍රිතාන්නේ. එතකොට මිනිස්සුන්ට දැනෙන්ඩ පටන් ගත්තා. අපිට රජෙක් නෑනේද කියන හැඟීම. දපුතේ භික්ෂූන් වහන්සේ නමකගේ කවිසිතුඉල්ලක් මෙන්න මේ විදියට තියෙනවා. ඒ හරහා අපිට මේ කාලේ මිනිසුන්ගේ තිබ්බ මානසිකත්වය පිළිබඳ යම්කිසි අවබෝධයකට එන්ඩ පුළුවන්. මොකදද මේ කවිසිතුවිල්. අනේ කුහුඹියනේ, ොපටත් රජෙක් ඉන්නේ මොකදෑ කරන්නේ අපේ කරුමේ අපට වන්නේ රජෙක් ලැබනෝතින් එදා කිරිබත් කන්නන් පෙරහැර කරන්නන් සාධනාාදෙන් ගිගුම් දෙන්නන් දවිපතේ අ කූියන කූම්ියනේ ඕකලන්ටත් රජෙක්ඉවා. අ අපිට විතරයි රජෙක් නැත්තේ රජ හම්බුනොත් එදාට සතුටුවෙන්නම් කියෙ එක තමයි මේ කවි පෙළේ තියෙන්නේ. මේ තමයි මේ කාලි හිටපු ජනතාවගේ මානසිකත්වය රජ කෙනෙක් නෑ අයයෝ. එතකොට ඔවුන් උත්සාකෙරුවා නැවතත් ලංකාවට සිංහල රජ කෙනෙක් පත් කරගන්න. ඊළඟක තමයිතුපතේ ලාංකිකයන් හට සුපුරුදු නිදහස් පාලනය අහිෙමිවීම. සාමාන්‍ය මිනිස්සුන්ගේ ගතිය තමයි යම් කිසි දේකට හුරු වනාම ඒ හුරු බවින් මිදෙන්ඩ හරි අමාරුයි. අපි හිතමක දවිපපුතේ ඔබ උදේට නැගිටල හැමදාම හයාමාරවෙද උදේයට කනවා නම්. යම් කි දවස හයාමාරට උදේයට කණඩ ැ උනාමයට අමාරුයි. අ පුරුදු බවින් වෙනස්සෙන්න්න අමාරුයි. එතකට මේ කනවා වගේ දෙයක්නම ඊට වැ බරපතල දෙයක්. මේ අතීතයේ සිට පැවත්වගෙන පාලන ක්‍රමය දැන් තියෙ බ්‍රිතාණයන් අති. ඒක මිනිස්සුන්ට දරාගණ්ඩ බැවුුණා මේ යන ක්‍රමය ඔවුන්ට දරාගණ්ඩ බැරි වුණා. පෘතුගීසි ලන්දේසි යුගෝල පවා පැවති තමාට හුරු පාලනේ, පෘතුගීසි ලන්දේසි යුගල පවා උඩ රැටියන් ස්වාධීනෝ හිටිය. එතකොට ඒ තිබ්බසු පුරුදු පාලනේ ඔන්න අහිමියුුණා. ආගමසා සංස්කෘතියේ ආරක්ෂාව පිළිබඳ ගැටලු මතුවීම. මේ වෙලා වෙදී ජනතාව බය වුනා. ඉංග්‍රීසින් ආගම ආරක්ෂා කරන්න නැතිවෙේද. උඩරට රජතුමා ආගම ආරක්ෂා කරුයයි උඩරට ජ බෞද්ධාගමිකෙක් එතට බෞද්ධාගම ආක්ෂකන් උඩරට රත්තුමා බැඳිල හිටිය උඩරට රජතුමාට රාජ්‍යත්වය ලැබෙන්නේ ධන්තධාතුන් වහන්සේගේ ආශිරවාදී. ඒක ඒ ආ ධන්තධාතුන් වහන්සේගේ ආශිරවාදය එතකොට තමාගේ ආගම කියන හැඟීම බ්‍රිතානයන්ට තිබ්බේ නෑ. එහෙෙනම් බ්‍රිතානයන් බෞද්ධාගම ආරක්ෂා කරයිද කියන ගැටලුව සිංහලයින්ට මතුුණා. ඉංග්‍රීසි පාලනයට පෙර තිබූ තත්ත්වයම බලාපොරොත්තුවීම. උඩරැටියන් බලාපොරොත්තුනා දයපුතේ ඉංග්‍රීසින් උඩරට පාලනය කරන්න ඉස්සල්ල තිබ්බ ඇඳුම් පැළඳුම් සිරිත්විරිත් ඒ විදිහටම සිද්ධ වේ කියලා. වසුම හරහා උදඩරට කිියසම තිබ ගන්ති අධ්‍යනය කිරමින් ඔවුන්ගේ මනසට ග ඒ වගේ දෙයක් නමුත් ඒ වගේ දෙයක් සිද්ධ වනේ නෑ ඒකත් දරාගණ්ඩ බැරිවුුණ මේ සිංහල ජනතාවට. උඩ රට ප්‍රභූ පන්තියට පහර වැදීම ඊළඟ හේතුව. උඩරට ප්‍රභූ පන්තිය ඒ කියන්නේ රදලයින් සහ වෙනත් නායකත්වන් දරපු ප්‍රභූන්ට ඔවුන් හිටපු තත්ත්වයට පහරවදින්න පටන් ගතදුව එපුතේ. සොල්දාාදුවන් සැලකිලි නොදක්වන බට ජෝන්්ඩොෝලිට පැමිණිලි. බ්‍රිතා්‍ය සොල්දාාදුවන් රදලයින්ට නිසිාකාරෙන් ගෞරෝ ලබාදෙන් නෑ කියලා ඔන්න රදලයින් පැමිණිලි එල්ල කරනව ජෝන් ඩොෝයිලිට. මොකද බ්‍රිතානිය සෙබලුන්ට වුන් න්න ඔවුන් තමයි පරිපාලනය ගෙනියන්නේ ඔවුන්ට වැඩක් නෑ සිංහල රදලයින් නැත්තං වෙනත් උඩරට බාරහිටපු රදලෙයි නවුන්ට වැඩක් නෑ. ඔන් මෙතන මානසික අරගලයක් ආරම්භ වෙලා තියෙන්නේ. උඩරට ප්‍රභූන්ගේ වර ප්‍රසාදවට පහර වැදීම. උඩරට ප්‍රවාහණය භාරව සිටි මඩිහේ මුහන්දිරම් කියන තන්තුරට හජ්ජි මරිකාරණම් මුස්ලිම් ජාතිකයෙක් පත් කිරීම. සාම්ප්‍රදාායිකව රදලෙන්ට තිබ්බ මඩිහේ මොහොන්දිරම් කියෙන තනතුර මුස්ලිම් පුද්ගලෙක්ට ලබා දුන්නා. එතකොට ඒහරත් සිංහල රදලයෙන් කල්පනා කරනවා මේ අපිට සාම්ප්‍රදායකව උරුමවෙලා තිබ්බ දෙයක්නේ. කොහොමද මෙහෙම වෙන්නේ. ඊළඟ එක තමයි ආදායමට පහරගදීම. ඉස්සර රජතුමා පාලනය කරද්ද මේ රදලයින්ට ලොකු ආදායමක් කම්බුණා විශේෂයෙන් කදවත්හාරහා. කියන උඩ රටසසා පහතරට වෙන් කරන සීම හහා රදලයින්ට ලොකු ආදායමක් කම්බනාා දැන් ඒ ආදායම හම්බෙන්න්නේ. එතවට ප්‍රබූන්ගේ තත්ත්වයට පහර වැදුනා ඊට පස්සේ ඔවුන්ගේ වර ප්‍රසාධවලට පහර වැැදුනා ඒ වගේම තමයි ඔවුන්ගේ ආදායමට පහර වැදුනාා. ඔන්න මේ සටනට නායකත්වය ලබාදුන්න පුද කළ. මොනරවිල කැප්පැටි පොල දිසාවේ මඩුගල්ල දිසාවේ ි තලව්වේ දෙවන අධිකාරම් බූටඇවේ රටේරාල් කොහු කුමරේ රටේරාල දිබුලාන දිසාවේ දඹවින්න දිසාවේ කිව්ලේ ගෙදර මොහොට්ටාල සහ තව නායකෝ රැසක් මේ අරගලයට නායකත්වය දුන්නා. ඔබ මෙතන්දි අධ්‍යිනකන්දුවකපුතේ දිසාවේවරු අධිකාරම්වරු රටේරාලල මොහොට්ටාල මේ තනතුරු දරපු අය තමයි මේ සටනේදී නායකත්්‍රය අරගෙන තියෙන්නේ. සටනේ ස්වභාව. දොරේ සාමි නම් පුද්ගලයක් ඔන්න මතුවේ නොදවිපතේ දොරේ සාම කියල පුද්ගලයෙක් මතු වෙනවා එකන්නේ ඕනම අරගලයක් මෙහෙවන්ඩ නායකෙක්ින්ඩපැ නායකෙක් නතු අරගලයක් සිද්ධ වෙන්න. අරගලයක් නෙේ ඕනම වැඩක් සිද්ධ වෙන්න. පඉතම දපුතේ සමහරයට ඔේ පාසලේ යම් කිසි උත්සලයක් තියන්ඩයි න්න. වැහැලා ඔන්න හොඳටම මඩවෙලා. දැන් මේ මඩ ටිකයින් කර්ඩ ඕන කට්ටි මේ මඩ ගෙන කතා කරනවා විතර මකුත් කරන්නේ. නමුත් මෙතනති කවුරුහරි මූලිකච්චය ගත්තොත්. අනිත්තායි කරනය වැඩත්නේ මං මෙතන මඩ ටිකයික කරන කියල ඔන්න මනහරි මේ රඩදි කෑල්ලක්කාරගෙනකිි නැත ලොකු ස්පොයින්ච් කෑල්ලක් කරගෙන කි හිල්ල ඔන්න මේ වතුර ටිකාරගෙන ඔන්න ඒව ඉවත් කරන්න පටන් ගන්න. එක් කෙනෙක් පටන්ගත්තම ඔන්න අනිත් අයත් එකතු වෙනවා. හැම තිස්සම දුවපතේ ඕනම වැඩක් ක්‍රාත්ම කරදිී කවුරු හරි නායකත්වය දරන් දෝනේ. එතුට ඔබට මම දෙනවා මෙතින් පනිිවිඩා ජීවිතයට ඒ නායකත්‍රය ධර්ණ පුද්ගලයා ඔබ වෙන්න. යහපත් දේකට නායකත්වය ධරණ පුද්ගලයා ඔබ වෙන්න. වෙන අය කරනකම් බලාගෙන ඉදෝනේ නෑ අපි නැවත පාඩමටයම් මේ දොරේසාමි කියන පුද්ගලයා රටේසිහසු උරුමව ප්‍රකාශ වෙනවා? මේ ඔන්න සිංහල ජනතාවගේ ප්‍රබෝධයක් ඇති වෙනවා. මේ කැරල්ලට කොහුකුඹරේ රටේ රාල වැන්නන්ගෙන් සහය හම්බලා ඔන්න අරගලය නිර්මාණය වඩයි යන්නේ. ඔන්න අරගලය මෙහෙීමට සංවිධානයක් සිද්ධ වෙනව කිය දැනගෙන බදුල්ලේ ඒ ජන්ත. ඩගලස් විල්සන් හමුදාවක්ෙන් එවනවා ඔන්න නවත්තන්න. එතට හමුද මෙහෙව්වේ හජ්ජි මරිකාර කියන පුද්ගල අර මොහන්දිරම් කියන තනතුර හම්බේච්ච පුද්ගල හජි මරිකා එතුමා තමයි හමුදා මෙහෙවන්නේ. කෝපයට පත්වෙලා ඉන්න කැරලිකරුවන් නතින් මේ දෙදෙනම මරණයට පත්වෙනවා. මේ දෙදෙනම මරණයට පත්වෙනවා ඔන්න ලොකු සිදුවීමක් සිද්ධ වනාා. මේ සිදුවීම අරගලය තවටිකක් ඉදිරියට යන්ඩ හේතුවක් බවට පත් වනා. ඌ දිසාවබාර කැප්පැටිපොල සටන මර්ධනයට යවීම. ඔන්න කැපටිපො වූ දිසාවාාරට ප කැපටිපො හොඳ තේානන්විත පුද්ගල උත්සමහත පුදගලෙ කැරැල්ල මර්ධනය කරන්න කියලා මෙතුම ආවයවනු. මෙතුමා ඇවිල්ලා ඔන්න කැරලිකරුවන්න එක සාකච්ඡාවක් මෙහවනවා මේ සාකච්ඡායි ප්‍රතිඵලයක් විදිහට. තුමා කැරල් මර්ධනය කිරීම නවත්තලා කැරලිකරුවන්ට එකතු වෙනවා. ඔන්න මෙතුමා නියම පුද්ගලයෙක් දපති ඉංග්‍රීසි හමුදාව නැවත හරවා යවීම දැන් ඉංග්‍රීසි හමුදාව මෙහෙවපු පුද්ගලයානෙමේ කැප්පැටිපොල කැපටි පොල තම ඉග්‍රීසි මුදාව මේ යා ඉග්‍රසි මුදාව වර්ගෙනනාව එයා කැරල් එට ඔන්නන් තිපක් එයා කැරලිකරුවට එකතු වෙලා අර ආපු හමුදාව කටියව මර්ධන තිබ මු ආහම කරන මොකද එයා තමයි ඒ කොළංව මෙහෙවපු පුද්ගලයා. ඒ නිසා එයා කැරලිකරුවන්ට වනාට අර ආපු හමුදාව ඒකොළන්ට කිව නැවත ආපු ප්‍රදේශවලට යන්ඩ කියලා. බලන්ට හොඳ නායකයක්ගේ ලක්ෂණයක් පෙන්නනවා කැප්පටිපොල දිසාවය තුමාගෙන්. එබැවින් රදලයින් රැසක් සටනට එකතුවීම. කැප්පටිපො දිසාවේතුමා අරගලයට එකතුනා කියල දැනගෙන තවත් රදලයින් රැසක් රදලයින් සහ ජනතාව රැසක් මේ අරගලයට එකතු වුණා හැබයි එකතු උන් නෑ දෙන්නේ කවුද එකතුවෙච්ච නැත් දෙන්නා එක් නැලිගොඩ සහ මොල්ලිගොඩ කවද මේ මොල්ලි ගොඩ කියලා කියන්නේ අර ඇහැලේ පොල අධිකාරම්ට එරෙහිව ශ්‍රීවිකම රාජසි රැත්තුමාට කියේලම් කියපු මොල්ලිගොඩ ඒ මොල්ලි ගොඩයි එක් නැලි ගොඩයි තමයි මේ අරගලයට එකතු වෙන්නේ නැත්තේ. දොරේසාමි උඩ රට රජතුමා ලෙස ප්‍රකාශයට පත්කිරිමොන් අරගලකරුවන් නිදා සටනට උරදුන්න පුද්ගලයන් දොරේසාමිව තමාගේ රජතුමා වශයෙන් පත් කරගන්නවා. මේ සිදුවීමට මූලිකත්වය ගත්තේ කැප්පැටිපොල ඒ නිසා, මහාධිකාරම් කියන තනතුර ලබා දෙෙනවා.ඌූවදිසාවභාරව හිටපු කැප්පැටිපොලට. එතකොට එතැන් පටන් මහාධකාරම් කැප්පැටිපොල කියන නායකත්වය දරමින් තමයි සටනට මූලිකත්වය ගත්තේ. මේ අතර ධන්තධාතුරන් වහන්සේ කැරලිකරුවන් අතට පත්වයෙනවා. ධන්තධාතුරන් වහන්සේ, ැ දදි වාර්යපොල ්‍රීසු මංග මියනුත් මොල්කත්වද ගන්නවා දන්තධාතුන් වහන්සේ කැරලිකරුවන් අතරපත්වීමත් සමග. අතීතයේ නම තිබදපපුතේ ධන්තධාතුන් වහන්සේගේ භාරකාරි පුද්ගලයා තමයි රජු වශයෙන් ජනතාව පිළි ගන්නේ. මෙතැන් පටන් අරගලය තව තවත් ව්‍යාප්ත වඩ පටන්ගත්තා. මේ අරගලේ පූව වෙල්ලස්ස ප්‍රදේශයෙන් ඔන්න ටිකටිකටික ටිටිටිටි ව්‍යාප්ත වුණා. දැන් මේ ව්‍යාප්‍රවෙච්ච අරගලය කොහොමද මර්ධනය කෙරුවේ. බ්‍රිතානයන් කොහමද මේ අරගය මර්ධනය කෙරුයි. මුලින් ඔවුන් ගත්ත ක්‍රියාමාර්ගතම ඇහලේ පොළව අත්තඩංගුට ගත්ත එක. ඇහලේපොල නිලමතුමාත් අඩංගුට ගත්ක තන් පලවෙනි පියර. හැබැයි. ඇත්තටම ඇහලේපොල නිලමතුමා ඒ සටනට එකතුන් නෑ. ඇහලේපොල නිලමතුමා නිදාහ සරගලයට කැමතිවෙඩ ඇති. මේ වෙනකොට එතුමාගේ බිරිඳ සහ දරුවන් සියලු දෙනාම මරණයට පත්වෙලා. ඒනිසා එතුමා ඉතාමත් කනස්සල්ලෙන් තමයි හිටියේ එතුමා ඒ සටනට එකතු නොවිච්ච පුද්ලෙක් නමුත් ඉංග්‍රීසින් සැකරනවා ඇහැලේ පොල මේකට මූලිකත්වය ගණ්ඩ ඇති කලා අත්ත ඩංගොට අරගෙන පිටු අහල් කරනවා මුොරුසිිය කියන දිවයිනට. මේ තියෙන දපතේ ඇහලේ පොල්ල නිලමතුමා මරණයට පත්තුනේ මුරුසිය කියකින දිවෙයින්නේ. එතුමාගේ තියන ස්මාරකය තමයි. එතුාව වලල්ල පුස්ථානය තියන ස්මාරකය තමයි මේ තියෙන්නේ. ඒවගේ ඉංග්‍රීසිං කරපු තවත් පියවර ගත්ත පියවරක් තමයි. සටනේ නායකත්්්‍යයන් රාශියක් අත්තඩංගුවඩ ගත්තය එක. සටනේ නායකවෝ රාශියක කත්තනං ගොඩ ගත්ත මත්තම ගොඩ දිසාවේ, කොබ්බෑ කඩුව දිසාවේ, දඹවින්න දිසාවේ. ගල ගෙදර මොහොට්ටාල කතර ගම බස්නාක නිලමි භූටෑවේ රටේරාල ඔය වගේ විශාල සටන් නායකෝ ප්‍රමාණයක් ඉංග්‍රීසින් විසින් අත්තලන් ගොට ගත්තා. මොකද ඉංග්‍රසින් දන්නවා මොුන්ට හැකියාව තියෙනවා ජනතාව මෙහෙවද. ජනතාවට පහරදීම දරණ ප්‍රයත්නයට වඩා ඔවුන් ප්‍රයත්නයක් දරුවා උත්සාහයක් දරුවා නායක ඉන්ව අත්තරං ගොඩ ගඩ. නායකයින් අත්තඩගොට ගත කියන්නේ නතාව කර්මාණ්‍යය වෙන නැත්තන් ජනතාවටම ක්‍රියාත්මක වෙන්ඩ ශක්තියක් නැති වෙන. ඒනිසා කෙලිම්ම අරගල මෙ ඔපු නායකයින්ව තමයි අත්තඩගොට ගත්ත. දුවපුතියි මේ වෙලාවෙදි ඉංග්‍රීසින් උපක්‍රමයක් යොදාගන්නවා මොකදද මේ දොරේසාමි කියන පුද්ගලයා අ්‍යාජ පුද්ගලයෙක් ඇත්ත පුද්ගලයෙක් නෙමි කියලා ඔන්න ්‍රකාශයට පත් කරනවා ජනතාව අතර ප්‍රචාරය කරනු. දවිපතේ අරගලයක් මෙහෙවන පුද්ගලයක් මෙයා නියම පුද්ගලෙක් නෙමේ කියල ප්‍රචාරය වුණා මොකද වෙන්නේ ජනතාව මේ වෙලා වෙදී ඉතාම රාජපාක්ෂික නැත්තං දොරේසාමිගැන ඉතාම යහපත් හැඟීමකින් හිටපුදේ මේ වෙලාවෙදී ශක්තිමත් නැති වෙනවා මේ ප්‍රචාරය කිරීමත් සමගම පිළිමතලව කැපපැටිපොල මඩුගල්ල කියෙන නිළමවරු අතර මේ නායකයින් අතර බේද ඇති කරන්නට පටන්ගන්න. තීරණ ගැනීමේදී මේ තිදෙන අතර බේදයක්. අරගලය මෙහෙවන මූලකයින් අතර ප්‍රශ්නයක් ඇතිවෙලා. ඉංග්‍රීසින්ගේ උපක්‍රමය සාර්ථකයි. ඉංග්‍රීසි නිහම තමයි. අරගලයක් මෙනට අරගලය මෙහෙවන සාමාන්‍ය ජනතාව පහර දෙනවට වැඩිය ඔන්න කෙලින්ම මූලස්ථානයට අපි කෙන මර්මස්ථානයට තමයි පහර දෙන්නේ දැන් ඔන්න අරගලය මෙහෙවනස්ථානයේ පෞද්ගලික මතවාද නිසා ඔන්න ඉදිරිවාදිකම් ආරම්භ වෙලා ඒ නිසා අරගලය ටික 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 ටිකටි දුරුවල වඩ පටන් ගත්තා ඉංග්‍රීසින් ගත්ත තව පියවරක් කපටිපොල් මඩුගල්ලේ කියන නායකඉන්ව අත්තඩංගොට ගන්නවා. මේ නිදහස් අරගලය මෙහෙවපු ඉතාමත් ප්‍රබලම දෙන්නෙක් තම කැප්පැටි පොලසාහ මඩුගල්ලේ මේ නායකයින් දෙදෙන ඔවුන් දෙදනාටම මරණය දණ්ඩනය ලබා දෙනවා. එතොට ඔබට ප්‍රශ්නයක් එනව ඇති දුපුතේ ඉතින් උඩරට ගියවස්සුමට ගියවස මේ කියවාවේ මරණීය ද්ඩනේ ලබා දෙන්න අංගචේදනය වගේ දවල් කරන්න නෑ කියර. නමුත් ඒ ගිවසමය සඳහන්නනවා මරණීය දණ්ඩනය ලබාදීමේ අයිතිය තියෙනවා බ්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයට ආණ්ඩුකාරවරයාගේ බලපෑම නැත්තං අවසරය ඇතුව තමයි මේ නායකින් දෙදෙන කැප්පැටිපොල මඩුගල්ලේ කියෙනනායකයින් මරණයට පත්වෙන්නේ. ඔන්න දේපති අපි බලමු සටන අසාර්ථකවීමට හේතු සටන අසාර්ථකවෙන් එක හේතුවත් තමයි සටන මැනවින් සංවිධානය වී නොතිබීම. මේක හොඳට සංවිධානය කරලා ගෙනච්ච සටනක් නෙමි. ඒ ඇතිවෙච්ච හැඟීමට ඉංග්‍රීසිීන් අපේ ආගම සංස්කෘතිය විනාශකරයි කියෙන හැඟීම ඇතිවෙච්ච නිසා නැත්තං රදලයින්ට යම් යම් දේවල් නොලැබී ගිය නිසා භික්‍ෂූන් වහන්සේට රට ගැන බයක් තිබ නිසා ඇතිවෙච්ච නිදහස් අරගලයක් මිස. ඉ සට මිස හරියට සංවිධානය කරලා මේ ප්‍රදේශ මෙහම ආර්ගලය ආරම්භෙන්ඩ ඔන්න මේ ප්‍රේශය මෙහෙමයි අපි කත්්්‍යයම එකතු වෙලා ඔන්න මේ ස්ථානයට එකතුෙන්ඩො. එහෙම සංවිධානය කරපු අරගලයක් නෙමෙයි සටනක් නෙමෙයි. ඒ නිසා මේ එක අරර්ගල දම මෙත අරගල ආරම්භන ඉට ථාතනක අරගයක් ආරම්භෙන මේ ස්ථාන අතර හොඳ සනිවේදනයක් තිබබෙන. සියලු දෙනාගේ අරමුණ තම ඉංග්‍රීසින්ව ංග්‍රීසින්ගේ බලය පහ කරලා නැවත් සිංහල පාලනයක් එනවා කියන එක. නමුත් මේ අරගලකරුවන් අතර හොඳ සනිවේදනයක් තිබබෙන. මේ සනිවේධනයක් තිබ නෑ කියෙ තව හතුවත් වන සංවේදනයක් ඇතිවෙන්න ඉංග්‍රීසින් ඉඩ දුන්න. මෙත නර්ගලයක්න තවරගලකරුවන්න ඒ දෙගොල්ලන්ට එකතු වෙන්න ඉග්‍රීසින් ඉඩ දුන්න. එතවට ඒ නිසා තැනින් තැන තිබ්බ සටන්, හුදෙ කලා සටන් බවට පත් වුණා. ඒක මේ නිදහ සරගලේ අසාර්ථකත්වයට හේතුවක්. සටනේ නායකයින් අතර පෞද්ගලික එදිරිවාදිිකම් තිබීම සහ බේද ඇතිවීම. මේකට මූලිකත්තේ ගත්තේ කවුද අපි පෙරකතා කරවා. ඉංග්‍රීසින්. ඉංග්‍රීසින් දුවපුතේ කෙලිම්ම මනසට පහර දුන්නේ. සටනයේ නායකයින්ගේ මනසට පහර දුන්නේ. මේ පහරදිීම කෙතරම් සාර්ථකද කියෙනවනම් මේ නිදහස් සටනට දායකත්තය දුන්න නායකයින් අතර පවා ප්‍රශ්න ඇති වඩ පටන් ගත්තා. ඔන්න මොල්ලිගොඩ මහාධිකාරම් බ්‍රතාානයන්ගේ පක්ෂය ගැනීම. මම කිව්වන දේ පුතේ මොල්ලි ගොඩසාහ එක් නැලිගොඩ මේ අරගලයට එකතු නෑ කියලා නමුත් පසුකාලේදී ඔවුන් එකතු වුණා. ඇත්තටම අනිත් නාකයි මොල්ි ගොඩ සහක් නැලි ගොඩ එකතු කර ගත්තේත්. යම්කිසි ප්‍රශ්නයක් හිතේ තියාගෙන මොවුන් යමක් වැරදි දෙයක් කරයිද කියල හි කල්පනා කරමින් තමයි එකතු කරගත්තේ ඒ හිතපු විදිහටම මොල්ලි ගොඩ නැවතත් ද්‍රෝහි වෙලා එක මොල්ලි ගොඩ කල්පනා කරනදපුතේ ම නිදහස් වෙන්නේ මොන තැන හිටියොද්ද. මම මට සැපසම්පත් ලබාගන්න පුල මො තැන හිටියොද ැන රට ගැන හැගි න එයාගේ පෞද්ගලික සු විහරය ගැන තමයි යා හිතන්න එතකොට ඔන්න බ්‍රිතාානයන්ගේ සර්පයා වගේ සර්පයා ඔන්න බ්‍රතාානයන්ගේ පක්ෂය ගත්තා. ඒ වගේ ඔන්න මොල්ලි කරපු තවදයක් තමාගේ ප්‍රදේශය හරහා ගමන් කිරීමට ඉංග්‍රීසිීන්ට ඉඩදීම මෙන්ම ඔවුන්ට අවශ්‍ය අව්‍යාවි්‍ය සහ ආහාරපාන ලබාදීම. අරගලය මෙහෙවන්නඩ සෙබලු වෙනකොට ඒ සෙබලුන්ට තමාගේ ප්‍රදේශය හරහා එන්ඩ ඉඩ දුන්නා. ඒ විතරක් නෙමෙහි. හොඳට සත්කාරක් කරලා කණ්ඩ බොන්්ඩ දීලා අව්‍යාවිද ලබාදීලා ඔවන්ව ශක්තිමත් කරලා පුෂ්ටිමත් කරලා තමයි අරගලට අවල තියෙන්නේ. ඔන්න මේ සිදුවීමත් නිදහස් අරගලය අසාර්ථක වෙන්ඩ හේතුවක් වුණා. අනිත් එක තමයි බිම්පාලු ප්‍රතිපත්තිය ඉංග්‍රීසින් විසින් අනුගමනය කරපු ඉතාමත් විනාශකාරී ප්‍රතිපත්තියක්. ගම්මාන පිටිින් විනාසකරුව දුවපුතේ. හරක බාන විනාසකෙරුවා. ගෙවල් දොරවල් ඉවරයි. වගාබිම් ඉවරයි. දැන් හිතන් දේපුතේ. මම අරගලයක් මෙහෙවනවා කියලා. මම අරගලයක් මෙහවනකොට මට ආරංචියයනවා මගේ පවුලි අයට කරදරයක්. එතුර මම්මොකද කරන්නේ. අරගලේ පැත්තක තියලා ම යනවා මගේ පවුලි කට්ටිය බේර ගඩ. මේ අරගලේ යන අවස්ථායි් ඉංග්‍රීසින් අනුගමනය කරපු මේ. බිම්පාලු ප්‍රතිපත්තිෙන් නිසා අරගලකරුවන්ගේ මූලික අරමුණ වෙනස් වුුණ ඔවුන් තමාගේ පවුල රැකගණඩ තමාගේ දරුවන් රැකගණ්ඩ ඔන්න තමාගේ එක අරගල භූමියෙන් පිටතට යන්ඩ පටන්ගත්තා දැන් ඔන්න ශක්තිමත්්‍රච්ච අරගලය දුරුවලවැඩ පටන් ගත්තා මේ ශක්තිමත්භාවය දෙදරල යන්ඩ පටන්ගත් දොරේසාම යනු සිහිහසුනට උරුමකරුවෙ නොන බව ප්‍රසිද්ධ කිරීම. ඔන්න දොරේසාමි කියලා කියන්නේ. සිහසුනට උරුමකරුවෙක් න එය රජකමට උරුම පුද්ගලෙක් නෙමේයි කියලා ඔන්න ඉංග්‍රීසින් හොන්දට ප්‍රසිද්ධකර එකත් අර්ගලය දුරුවලයට ප්‍රධානම ේතුවක් වුණා. මේ පුද්ගලය කවුද. විල්බාවේ රටේරාල නම් උපැවදි වූුවෙක් බව ඉංග්‍රීසින් හෙළි කෙරුවා. මෙයා. භික්ෂූන් වහන්සේ නමක් බවට පත්වෙලයින්දල උපැවිදි වෙච්ච පුද්ගලෙක් විල්භාවි රට රාලගෙන පුදගල තමයි මේ ඉන්නේ. කියලා ඔන්න ඉංග්‍රීසින් ප්‍රසිද්ධ කරන්නට පටන්ගත්තම එක හෙළිවෙනවා. ඒගේ ඉංග්‍රසින් තවත් උපක්‍රමයක් පවිච්චි කරන මොකද. එක්දා සටසිය දහටේ සැපතැම්බර් විසි එකට පෙරසිය කැමැත්තෙන් යකත් වන්නන්ට අභයධනය දෙන බවට ප්‍රකාශ කිරීම. ඉංග්‍රීසින් යොදාගත් උපක්‍රමය මොකදද. සමාව ගත්තොත් මම මේ කැරල්ලට සම්බන්ධ වනා නමුත් මම ඒ කැරල්ලෙෙන් අයිංවෙන්ඩයි යන්නේ අපිට සමාාවෙන්ඩ කියලා අභයධානය අබේධාන ඉග්‍රීසින්ගගේ ඉල්ලුවොත් තනේ අප මේක අයින්වඩයන් අපි අතවතුරටත් මේ වගේ දේවල් කරන්න කියලා කිව්ව අපි සමාව දෙනවා. කියලා ඉංග්‍රීසින් ප්‍රකාශකරුවා. ඒ ප්‍රකාශකර ඉංග්‍රීසින්ට ඇත්තටම සමාවදෙන්ඩ මනාවක් තිබබෙන. නමුත් ඒ මොකක්ද කෙරුේ. කැරලිකරුවන් ප්‍රමාණය අඩුකරවන්ඩ තමයි. මේ උපක්‍රමය යෙදෙව්වේ. ඒ උපක්‍රමය ඇතරම සාර්ථක වන්න පටන් ගත්තා ගෙවල් දොරවල් පිටි විනාස වෙනකොට ළමයි විනාස වෙනකොට එතකට ඇතුපිටි විනාස වෙනකොට මිනිස්සුන් සහර පුද්ගලන්ට වෙන කරන්්ඩ දෙයක් නැති වුණා. ඒ නිසා ඔවුන් ඉංග්‍රීසින් ලඟට ගිය පොදු සමාව ලබාගණන්ඩ. ඊළඟ එක තමදුවකුතේ ස්වදේශිකයන්ට නවීන අව්‍යායුදවලට මහන දීමට නොහැකිවීම. ලාංකිකන්ට තිබ අව්‍යායිුද විදේශි ැන බ්‍රිතාානයන්ගේ වෙඩි උඩත් එක් කරට කරතියන්ට බැරිවුුණා ඒ බ්‍රතානයන්ගේ ති අවිායිද තිබ තාක්ෂණයයක් එක්ක හැප්පෙන්ඩ බැරිවුුණා අපේ තිබ සාම්ප්‍ර අවි්‍යායිුදලට ඒ අවස්ථාවේදී ඒ අවස්ථාවේදී ඒකට හේතුවේච කුණු ගණනාවක් තියමු එතකොට ඒකත් මේ නිදස් අරගලේ අසාර්ථකත්තයට හේතුවක් පවට පත් වුණා. අරගලේ ප්‍රතිඵල. නායකයින් රැසක් දිවිපිදීම. ඉංග්‍රීසින් විසින් අත්ත ඩංගොට ගත්ත නායකෙන් රාශ්යක් මරණයට පත්කෙරුවා මේ ඔවුන් රට වෙනුවෙන් ඇත්තටම දිවිපිදවා. රදලයින් රැසකගේ දේපල් රාජ සන්තකවීම ඉංග්‍රීසි නම්කෙරුවා මේ මේ පුද්ගලයන් මේ පුද්ගලයන් රජාත් ද්‍රෝහින්. ඒ නිසා ඔවුන්ගේ සියලු දේපල රජයට පවරාගන්නවා කියල ප්‍රකාශයට පත් කරලා ඊට පස්සේ ඒ සේරම රාජසන්ත කරලා ඉංග්‍රීසින් මොකද කරුව එකන මානසික වැට්ටීම් මෙහෙම ක්‍රියාකරුවා ඉංග්‍රිසින් විසින්. ඒ වගේ සටනට සහයදුන් පුද්ගලයින් රටෙන් පිටුවහල් කිරීම සමහර පුද්ගලයන්ව මරාදැමන රටෙන් පිටු හල් කිරවා උදාහරණයක් ද ඇහැලේපොල ඇහලේපොල වැන්නන් පරටන් පිටු අහල් කරනවා විශේෂෙන් දපුතේ ඉංග්‍රීසින් ගත්ත තව පීවරක් තිතිබවා දැන් හිතන්නක මෙහෙම මම යම්කිසි අර්ගලයක් මෙහනවා කිය හිතන්නක දපපුතේ දැන් මට සහයෝගේ දක්වන ගොඩක්කයින්න. එතුොට දැන් මව අත්තඩං ගොට ගන්නවා මවත් අඩං ගොට ගත්තයින් පස්සේ මාව ඉංග්‍රීසින් මරණයට පත්කෙරෝ අර මගේ පාක්ෂිකයන් මොකද මගේ මට පක්ෂපාති කට්ටය මොකද කරන්නේ ඔන්න නැවත ලොකු වරගලයක් පටන් ගන්නවා. ඉංග්‍රීසි නර විල්බාාවේ රටේ රාලවත් අඩංගොට ගන්නවා. අත්තඩංගුට අරගෙන එතුමාව මරන්න අත්තලංගුට අරගෙන තියාගෙනවා. තියාගෙන ඉන්න ගමන් තමයි ඔන්න මේ අ පියෝරවන්ට ගන්නේ. ඉට පස්ස සේරම මිනිස්සුන්ට අමතක වුණන් පස්සේ සේරම අමතක උුණයින් පසෙ. මේ විල්බාාවේ රටේරාලි කියන පුද්ගලයාව සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට. නිදහස් කෙරුව කියලා සඳහන් වෙනවා නමුත් මිනිස්සු කාටවත් මේ විල්බාාව රටේරාලවා අඳුරුගණන්ඩ බැරිවුණනාලු ඉතාම දුක්ඛිත ජීවිතයක් ගත කරල තමයි විල්බාව රට මරණයට පත්වෙලා තියෙන්නේ. බලන්ඩ ඉංග්‍රීසින් මේගේ උපක්‍රම පාවිච්චි කරවා. සමහර වෙලාල්වට දැඩි පක්‍රම මරණය ඩඩන ලබාදීම වැනි උපක්‍රම සමහර වෙලාල්වලට මේ වගේ උපක්‍රම ශීලි දෙවල් මරණ දන්ඩනෙ ලබා දෙන්න කියර කරලා තියාගෙන. ඊට පස්සේ සේරම දෙනට අමතකුණ පස නිදහස් කළදානවා එක්ද අටසියදට නොයැම්බර් විසිය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරනවා රොබට බන්් රිග ආ්ඩුකාරවරයා විසින් ඒයන්නේ මුහුදුබඩ ප්‍රදේශ තුංගනි වරට පාලනය කරපු ොබට් බ්‍රන්්රික් ආන්ඩු කාවරයාම තමයි මේ කාලෙත් ලංකාව ලංකාවම පාලනය කරපු ආණ්ඩුකාරවරයා වශයෙන් හිටී වගන්ති පනස්සායකින් යුපත ප්‍රකාශය සඳහන් වෙනවා රද බලතල සියල්ල කප්පාදු කරනවා කියලා. එක්දා සටසය පහළවේ උඩ රට ගකිවසමේදි කිවන රදලයන්ගේ වර ප්‍රසාද සියල්ල ආරක්ෂා කරනවා කියලා. එහෙම තියෙද්දිත් මේ වගේ නිදහස් අරගලයක් මෙහෙයපු නිසා මොකද කරන්නේ. රදලයින්ගේ බලතල කප්පාදු කරනවා කියලා විශේෂ ප්‍රකාශයෙන් දැනුම් දෙනවා. ඒ වගේම දවිපතේ ඉංග්‍රීසි උසාවි උඩ රට පිහිටඕනු. ඒකම කද ඉංග්‍රීසි උඩරට පිහිටනය ඉස්සල උඩරට තිබ්බේ නැද්ද. දපතේ ඉංග්‍රසින් පොරොඳදුනානේ උඩරට තිබ්බ තත්ව ඒ විදිහටම තියනවා කියලා උඩරට රදලයින් නඩු විසඳුවවා ප්‍රශ්න විසඳුව හෙම දවල් කෙරවානේ ඒ දේවල් සම්පූර්ණ නැති කරලා මෙතනින් පස්සේ උඩරටටත් ක්‍රියාත්මක වෙන්නේ බ්‍රතානය නීතිරීති පමණයි. ප්‍රශ්නයක් සිද්ධ වුනොත් උඩරට තිබ්බ උසාවික්‍රම නෙමෙයි කෙලින්ම ඉංග්‍රීසිීන්ගේ උසාවික්‍රම තමයි භාවිතා කෙරුවේ මේ නඩු විසඳන්ඩ. මේ මොකදදමින්. ඔබ වර්තමානය කොළඹ කෞතුවාාගරයට යොත්, කොළඹ ාතික කවතුවාගරයට ගයියොත් ඔබ බලාගඩ පුුවන් මේ ලියවිල්ල. දපුතේ ඔන්න බලන්ඩ, ජනාධිපතිතුමා විසින් කරනු ලබන ප්‍රකාශන ආදිය ජනාධිපතුමා වින් කනු ලබන ප්‍රකාශණයයි. මකදද පහත සඳහන් සිංහලනායකයින් බ්‍රතාන්‍ය පාලනයට එරෙහිව කැවැලි ගසන ලදයි චෝදනා කරමින් ශ්‍රී ලංකාවේ ඒ එකකට ොබ් බ්‍රව්රි ගාඩුකාරවරයා විසින්. වර්ෂයෙක්ද සටස දහටක් වු ජනවාරි මස දහවනදින. දේශත් ද්‍රෝහින් වශයෙන් ප්‍රකාශයට පත්කරමින් නිකුත් කරන ලද ප්‍රකාශය. ්‍රී ලංකා ප්‍රජාන්තික සමාජවාදී ජනරජය ජනාධිපති වන මම මෙයින් ප්‍රත්‍යාදිෂ්ඨ කර අවලංගු කරමි. ඒ කියන්නේ නිදහස් අරගලය මෙහෙවපු නායකයින් අපි කතා කරපු විදිට ඔවුන්ගේ දේපර රාජසන්තක කරල පුද්ගලෙන් රැසක් දේශද්‍රෝහින් වශයෙන් නම්කෙරවා පෙරදි. නමුත් දේශද්‍රෝහින්කෙල් නම්කරපුඒ ප්‍රකාශය අව ලංගු කරනු අදුවපුතේ මෑත කාලයේදී. කෞුද මේ පුද්ගලයින් කැප්පැටි පොල දිසාවේඌවභාරවහිටි ගොඩේගදර අධිකාරම් කැටකාල මුොහොට්ටාලේ මහාබෙතුම රටේරාල මෙන්න මේ ආකාරයේ නායකෝ රාශියක් දේශත් ද්‍රෝහින් විදියට නම් කරලා තිබ්බා මේ සේරම දෙනා ඔන්න බලන්න දුුවපපුතේ එමෙන්ම නිදහ ශ්‍රී ලංකාවක් උදෙසා දේශානුරාගයෙන් සටන් කරපු මෙම සිංහලනායක රණශූරයින් වශයෙන් මෙයින් ප්‍රකාශයට පත් කරමි මේ සියලු දෙනා දේශදද්‍රෝහින් එමෙයි රණශූරයෙන් කියලා ප්‍රකාශයක් නිකුත් කරනවා ඒක සිද්ුව නිදුවපුතේ මෑත කාලයේදී අප ඊළඟට අපේ අවධානයොමු කරන්නේ එක්ද අටය හස් අටේ නිදහස් අරගලයට. දයිපුතේ මං යමක් මතක් කරන්නන් මේ එක්දා සටසය දහටේ නිදස් වරගලෙ ස හතලිස්ටේ නිදහස් අරගල මේ අරගල දෙක පිළිබඳවත් ඔබ පාඩම් කරද්දී ඔබට අධ්‍යනය කරඩ ලේසික්‍රමයක් තමයි වගුවක් ඇැඳගඩ. වගුවක් ඇැඳගෙන පොදු මාතෘකාටික පැත්තකින් දාලා එක් සටසය දහටේ නිදහස් අරගලයට අව්‍ය කරුණුටික ලිය ගන්ඩ ඉතස එක්දා සටසිය අතලිස් සටේ කරුණුටික ලියා ගන්ඩ එකන අරගලයට හේතු අරගය ප්‍රතිඵල මේ අරනායකයින් මේවා ලියාගත් තමතුදුවපතිය ඔබට පුුවන් සංසන්ධනාත්මකව බලන්න්න පුළුවන් සංසන්ධනාත්මොකව බලන්න පුළුවන් ඒ පිළි බ මතක් කරමින් අපියං එක්දා සටසය හතලිස් අටේ නිදහස් අරගලයට නිදහස් අරගලයට හේතු වෙෙනියක තමයි කෝල් බග ප්‍රතිසංස් කරන කෝල් බක් ආ්ඩුකාරවරයාගේ ප්‍රතිසංස් කරන මේ නිදහස් අර්ගලයට හේතුවක් බවට පත්වුණා ඊළඟ ප්‍රධාන හේතුව තමයි නව බදු ප්‍රතිපත්තිය නව බදු ප්‍රතිපත්තිය අලුතෙන් ක්‍රාත්මකච්ච දු ප්‍රතිපත්තියත් නිදහස් අරගලයට හේතුවක් බවට පත් වනාා මුලින්ම බලම කෝල් බරුක් ප්‍රසංස් කන කෝම දහසරගලයට හේතුවක් කුණනේ කියලා එක්දස් අටසය හතලයේ මුඩු ඉඩම් පනත නැත්තම් අපි කියනවා එදස අටසය තලි ඉඩම් පනත මේ ඉඩම් පනත නිසා ජනතාව පීඩාට පත්වනා කෝමද පීඩාවට පත්වනේ වසර තිහක් නොකඩවා බුක්ති විඳි බාවට සාක්ෂි ඉදිරිපත් කළ නොහැකි ඉඩම් රජයට පවරා ගැනීම අවුදු තිහක්තිස්සේ තමා භුක්තිවිඳපු ඉඩමක් කියලා රජයට සාක්ෂි ඉදිරිපත් කරන්න බැරිනම් ඒ ඉඩන් සේරම රජයට ලබා ගත්ත එකන තවදුරටත් ඒ පුද්ගලයට අයිති නෑ ඒ ඉඩමයිති වෙන්නේ රජයට ඔන්න මොඩු ඉඩම් පනතිෙන් එක්දා සටසි අතලි පනතෙන් සිද්ධවෙච්ච එක දෙයක් රජයට ලොකු ඉඩම් එකන පාවිච්චින කෙරුවකළ සාක්ෂි නැති ඉඩම් සෑහෙන්ඩ ප්‍රමාණයක් බ්‍රිතානය රජයට හිමිය වුණ ොකදමොවුන් කරන්න න. රජය මේ ඉඩම් රජයට පවරාගෙන අඩු මුදලට විදේශිකයන්ට ලබාදීම. ඔවුන්ට නිකම්ම ඉඩම් තොගයක් හම්බෙනවා ඒ හම්බෙච්ච ඉඩම් ඔවුන් මොකද කරන්නේ විදේශිකයන්ට ලබාදීමක් සිින්දකිරුවා. ඇයි බ්‍රිතානයන් මේ වග දෙයක් කරන්නේ. බ්‍රතානයන් මේ වග දෙයක් කරන්න හේතුව තමයි බිතානයන් ලංකාව අල්ලගත්ති ඇයි දධන හෙතුතම ආෑම ලබාගන්නඩ. ඔුන් මේ වෙලායි ලොකු ආදාෑමක ලබාග්ඩ ඕනය වුණ. ඇතරම් බිතාාන්‍යයන්ට වියදම් තොගයක් ගියත්. ඔබ මතක් කරගත්තො මුලසිට බ්‍රිතානයන් ලංකාවට ආපුවෙලාදිත් ලන්දේසි එක අරගල කරන්න සිද්ධ වුණ. ට පස එක්දා සත්්‍යය අනු හතේ අරගල මරධනය කරන්න සිද්ධ වුණ. ඊට පස්සේ එක්දාටසිය තුනි උඩරට ආක්‍රමණයක් ක එල්ලෙකිරවා. තනත් වියදමගිය. ඊට පස එක්දා සටසය පහල උඩරට ආක්‍රමණයක් එල්ලකරවා. එතනත් වියද මගිය එක්ද දට නිදහස් අර්ගලය අවස්ථාවේදී ඒ අරගලය මර්ධනය කරද ඔවුන්ට වියද මගග්‍ය ඔවුන්ට අවශ්‍ය වුණා මේ වියදම් පියවාගන්ට ඔවුන් ඒකට ගත්ත උපක්‍රමයක් තමයි මේ එද අය හතලිය ඉඩම් පනත කෞද ද පුතේ පීඩාවට පත්වයන්නේ සාමාන්‍ය ජනතාව තමයි මේ හැම නීතිරීතියකින් පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාවට අයිතිවෙලා තිබ් ඉඩම් ඔවුන්ට කොප්පු කරගන්න ැලනුත් එක මගේ ඉඩමක් කියලා ඒඩම රජය සතුුණ. ඒ වගේම දුපතේ මේ කෝල්බරුග් ප්‍රතිසංස් කරන නිසා ගම් සභාව අඩපනුන මොකක්ද ගම් සභාවෙන් නේ ගම් සභාවෙන් උනේ ප්‍රාදේශය වශයෙන් සංවර්ධනය කිරීම් ප්‍රාදේශය වශයෙන් එක ප්‍රදේශවල සංවර්ධනය කළ යුතු තැන් ඒ බල්ල සංවර්ධනය කිරීම එතකොට ප්‍රතිසංස්කරණය කිරීමම් මේ දේවල් සියල්ල සිද්ධ වනේ ගම් සභාව හරහා එතකොට මේ ගම් සභාව අඩ පන වෙනඒ බලය අඩුවෙනවා කෝල්බරු් ප්‍රතිසංස්කරණය හර හා රාජකාරී ක්‍රමය අහෝසි කිරීම රාජකාරරි ක්‍රමය ැනුකක්ද රාජකාරි ක්‍රමය කල කැන අනිවාර්රයෙන් මිනිසුන් දින කීපයක් රජය වෙනුවෙන් වැඩ කළ යුතුයි එතකොට මේ ක්‍රමයන් අහෝසිවීම තුළ මොකද සිද්ධ වනේ සංවර්ධනය අඩාළ වෙන්ට පටන් ගත්ත එකපාර්ග. ඒ ඇන දුවපුතේ මහා මාර්ග දුම්රිය මාර්ග ඉදිවුනේ මේ රාජකාරී ක්‍රමය හරහා තමයි මේ දේවල් දියුණුෙන්ට පටන් ගත්තේ. එතට වැැව්වැලවලි ප්‍රත් සංස්කරණය වුනේ තරාජකාරී ක්‍රමය හරහා. එතකොට නීතිය හොඳයි හොඳ නීතියක් නමුත් මේ නීතිය දැම්ම එ පස එකපාට. ට ප්‍රදේශ රාශියක සිද්ධ වෙන සංවර්ධනය ඇනහිටින්ඩ පටන් ගත්තා. ඒ වගේ මදපොතේ ගම් සභාවට තිබ යම්කිසි අධිකරන බලතල. මේ අධිකරන බලතල නැතිවෙන තත්ත්වයකට පත්වනා කෝල් බ්‍රග ප්‍රතිසංස්කරණයෙන්. අලුත් අධිකරණ ක්‍රමයක් ඔවුන් හඳුන්වා දුන්නා. මේ අලුත් අධිකරණය නිසා වෙච්ච කරදරයමොකක්ද පොඩිපොඩියාරවුල් උඩාමට්ටමෙන් ඒගෙදරේගද රල් පුගදර අපේ ගදර ොහොමති සිද්ධන පොඩි පොඩි ආරවුල්වලට පලා ඔවුන්ට සිද්ධ වුණා උසාවිවලට ඇන්ද. දුවපපුතේ උසාවිවලට ගහාහම සියලු දේවල් නොමිලේද සිද්ධ කරන්නේ නෑ. මුදල් වැෑවෙනවා. එතකොට ඔන්න මෙතනදිත් පීඩාවට පත්තෙන්නේ සාමාන්‍ය ජනතාව. මේ උසාවිවල නීතිරීති ජනතාවට අවබෝධයක් නෑ. මේ උසාවි කතාාවන ඉංග්‍රීසි දේවල් ජන්තාවට අවබෝධයක් නෑ. නීතින ගාස්තුවලට ලොකු මුදලක් යනවා මුදර ගාස්තුවලට ලොකු මුදලක් යනු විශාල කාලයක් ගතයනවා. මේ උසාවිාන රස්තුයාතු ෙන්න්ඩ ගිහම සමාර පුදගලඉන්ට තමා ගොවිත සේරම අතෑරල උසාවිවලට ඇන්ඩ සිද්ද වුණනා. මේ දේවල් නිසා ගොවිතැන් පවා අඩාලවෙඩ පටන් ගත්තා. සිදුුව නිසා රජේෂ ජනතාවතර සම්බන්ධතාවේ භිතාන රජෙස ජනතවතර සම්බන් ටික ි ක දුරුවල වඩ පටන්ගත එතකොට ඔවුන් සිවිල් සිවිල් තනතුරු අඩුකෙරුව එකනෙ රජයේ ආදායම රැකගඩුවෝන් නිසා රජයේ සේවකයින් ප්‍රමාණය අඩු කෙරවා හරි රජ ආදායම රැකෙනවා හරි ඒක හරි නමුත් ඒ රජේ සේවකයින් මොකද ෙරුවේ යම්කිසි සේවයක් කෙරුවන රට තුළ එතකට සේව මොකදන්නේ ඒකත් අඩුවන. පරිපාලන නිලධාරයට අයත් ප්‍රදේශය විශාල වැඩි නිසා අවධානයෙන් ගිලිහීම, පොඩ්ඩක් එක පැදිල රුද්දුවේපති. රිාන නිලධාරීන් දහදනෙක් ප්‍රදේශ දයක් බලුව කියලා. එතට මේ සිදුවීමෙන් පස්සේ ඒ ප්‍රද දහයම බලන්ට එක නිලධාරියක් තමයි පත්වෙන්නේ. එතකොට රජයට ආදායම මටම ගිතුරුවීමක් සිද්ධ වුණම්. නමුත් මේ නිලධාරයට බලන්න තියන ප්‍රදේශය විශාල වැඩි. එතකට ඒ ප්‍රදේශ දහයම ගැන අධ්‍යියන කරන්න පුළුවන් වෙයිද මේ නිලධාරියට බෑ ඔන්න මේගේ සිද්ධි සිද්ධ වුණනා. ඒ වගේ සිවිල් සේවකයින්ට වගා කටයුතුවලේ දීමට අවසරදීම. සිවිල් සේවකරපු පුද්ගලයින්ට නිලධාරීන්ට වග කටයුතු කරට රජයෙන් අවසර ලබා දෙනවා. ඒකෙන් රජයේ බලාපොරොත්තු වෙන්න ඔවුන්ගෙනුත් ආදායම රජයට ලැබේ කියලා. හරි ආදායම කම්බේනවා නමුත් ඒ සිවිල් සේවකයක් කරන සැබෑ රාජකාරයට එතනින් අතපසුුවීම් සිද්ධවෙඩ පටන් ගත්තා. ඒ වගේ මේ අතපසුුවීම් නිසා රජයට නියමිත තොරතුරු වාර්තාාවනේ නෑ ඔවුන් වාර්තාහදල දුන්නා. නමුත් මේ වාර්තාාවල නියමිත තොරතුරු තිබ්බේ නෑ ඔන්න වෙච්චාඩු පාඩුවක්. ඊළඟට ටොරින්ටන් නාන්්ඩු කාරවරයාගේ රජයේ නව බදු ප්‍රතිපත්තිය. ටොරින්ට නාඩුකාර්වරයා බදු ගොඩක් අයකරු අ ආදායම තරකරගඩ. එකක් තමයි කරත්ත බද්ධ. ඉට පස්සේ ඔරුපාරු බද්ද. ලස වෙළද සැල් බද්ධ ඔන්න මේ වගේ බදු වර්ගවලින් මිනිසුන් පීඩාට පත් වනා. ඒ වගේ ඇඟ බද්. මොකද මේ ඇඟ බද්ද කියල කියන්නේ. අවුරුද්ධකට දින හයක් මිනිස්තු අනිවාර්රයම වැඩකරඩෝනේ. නැත්තං සිලිං තුනක් රජයට ගෙවන් ඕනේ එතට බොෝ පුද්ගලයන් මොද කෙරේ. මේ වැඩවලින් නිදස් වන්න නිසා සිලින් තුන ගෙවල නිදහස් වුණ. ඔන්න රජයට නිකම් ආදායමක්. ඊලන්ට බලු බද්ධ. දපපුේ බල්ලෙක් ඇතිකරුවත් ඒකට බද්දක් ගවන්න. ඇති මේකට ඉතාමත් අනුවන බද්දක් කියලතම අපට කියන්න වෙන්නේ. ඊට පස්සේ මුද්දර බද්ධ. මේ මුද්දර බද්ධ කියලා කියන්නේ මුද්දරයක් කලෝන සිදුව මක්න මේ ලිපිලේකන සකස්කරද්දී අයකරන? ඊලට තුවක්කු බද්ද. තුවක්කු බද්ධ කියල කියන්නේ තුවක්කුවක් පාවිච්චි කරනවානන් කවුරු හරි ඒ තුවක්කුවට අනිවාරෙන්ම තියෙන්ඩෝනේ අවසර පතරැ තියනු තුවක්වක් තියාගණඩ. එතර තුවක්කුවත් තියාගන්නවවාන වසරකට වරක් බදු මුදලක් රජයට ලබා දෙන්න ඕනේ. එතකොට වගාවන් ආරක්ෂා කර ගැනීමට තුවක්ුවත් තියාග්ඩ ඕන් නිසා වසරකට සිලින් තුනක් අවුද්‍යමත් සිලින් තුනක් රජයට ගෙවන්ඩ සිද්ද වුණා ගොවීන්ට. ඉංග්‍රීසි භාාවෙන් සැසු ඉල්ුම් පත්‍ර ඉල්ලුම් පත්‍රය සම්පූර් තියෙන ඉංග්‍රීසි වලි අනේ අප අසරණ ගොවීන්ට තේරෙන් නෑමේ ඉංග්‍රීසි බාසාාව එනිසා එකකොලන්ට සිද්ධ වුණා ඉංග්‍රීසි බාාව දන්න පුද්ගලයෙක්ට දීල පෝරමය පුරෝගණ්ඩ. එතකොට එතැනදිත් ඒ පුද්ගලයටට මුදල් ප්‍රමාණයක් දෙඩ සිද වුණා. එතකට මී දේවල් සේරම ගත්තම තුවක් වේ මුදලටත් වැඩියේ මෙ කොල්ල බදු මුදල් දීලා තුවක් කදා ගනති බගෙදර ඒ මදාගන්න බැෑ එතකොට තුවක් වුවේ මුදලටත් වැඩිය මුදලක් වැැවෙලා බදු වශයෙන් මෙතනදිත් මිනිස්සු හිතනවා පැහැදිලිවම තව බද්ධක් අපිට ලබා දෙෙන්ඩ තමයි මේ වාර්තා රැස් කරන්නේ කියලා. මේ නිසා ජනතාව කුපිත වෙනවා. ඔන්න නිදහස් අරගලයට නායකත්වය දුන්න පුද්ගලයන්. ගොංගාලයේ ගොඩ බ්ඩා හෙවත් පෑලිය ගොඩ දේවිත්. පුරන්නප්පු හෙවත් ෆ්‍රන්සිිස්කෝ කඩහපොලහිමියන් ඩිංගිරාල දිනෙස් මේ පුද්ගලයින් තමයිත් නායකත්වට මූලිකච්චක් ගත්ත පුද්ගලයින්. සටනේ ස්වභාාව ඔන්න සටන සිද්ධවන මේ ආකාරයට. බදුුල්ලට රැස්්‍රච්ච ගොවීන් තමාගේ තුවක්කු ඒ ජන්තවරය ඉදිරිපිට කඩලදන. තුක්වුවලට ගවන ද ුන් රගඩ බෑ අපිටේ පාතුවක්කු කියලා විරෝධතාවය පා්ඩ, ඒ ජන්තවර ඉදිරීම තුවක්කු කඩලා ඔවුන් විරෝධතාවය පානවා. ඒ අතර තුරේ නුවර කච්චේර ඉදිරිපිටත් ඔන්න විරෝධතා ආරම්භ වෙනවා. ඔන්න දැන් විරෝධතා ටික ටිකික උණුසුම් වේගෙන යන්නේ. ඔන්න රජේ ගොඩනැගිලිවලටත් පහර දෙෙන්න්නට පටන් ගන්න දවිපදේ මතලයේ කුරුණෑගල වාරිය පොල. එතකොට මේ සටන ව්‍යාප්ත වුණේ මාතලය ප්‍රදේශයේ. එක්දා සටසේ දහට නිහසරගල ක්‍රාත්මක වුණේ ප්‍රධාන වශය කොේද වෙල්ලස්ව ප්‍රදේ නිසනට වෙල්ලස්ස වූව වෙල්ලස්ස කරල්ල කියල කියන්නේ. ඒ වගේම මේ සටන ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මකුණේ මාතලයේ ප්‍රදේශයේ. දුවපුතේ පෙර සටනයේදී වගේම ඉංග්‍රීසිෙන් මේ නිදහස් අරගලයත් නැත්තා මේ නිදහස් සටනත් මර්ධනය කරන්න යම් යම් පියවරගත්තා. න් ගත්ත පලවෙනි පියවරතමයි යුධ නීතිය පැනවීම. යුදනීතිය මාර්ශල්ලෝ යුධ නීතිය කියලා කියන්නේ අත් අඩංගුවට ගණඩ පුළුවන් නැත්නන් අත්තඩංගුවට ගන්ඩ පහර දෙඩ පුලුවන් රජයේ වරෙන්තුුවක් නැතුව අත් අඩගට ගඩපුළුව ජ වරෙන්තුවක් නැතුව. එතකොට මේ යුද නීතිය දාලා ද පපුතේ කටන් කාමීට රැස්වීමට ඉඩ නොදී බ්‍රිතාානය සෙබලු එකතුෙන්ට ඉඩ දුන්න කට්ට එකතු නොත්නේ ලොකු බලයක් නිර්වාණය වෙන්නේ කට්ටි එකතුවට දෙන්නතුව ඔන්න සියල්ලු සංවිධානයවීම් කඩා කප්පල් කෙරවා. ඒ වගේ ඉංග්‍රීසින්ට පුළුවන් වෙනවා නායකයින් බොහෝ දෙනෙක්ව අත්තඩංගුවට ගණ්ඩ. ඒ වගේම දුපුතේ ගොංගාලයේ ගොඩබණන්ඩාට කස පහරදී රටෙන් පිටුහල් කෙරවා ගොංගාලයේ ගොඩබණ්ඩාට කස පහරදලා රටෙන් පිටුහල්රවා ගාතනයට ලක් කරුව වෙන. ඇයි ගාතනයට ලක්කෙරු නැත්තේ අප අර පෙරකිවවාගේම ඝාතනයට ලක් කෙරුවා නම් මිනිසුන් තුළ අරගලය තව වැඩිවෙඩ ඉඩ දිබ්බ.ඒනිසා ගාතනය කෙර වෙන කස පහරදිලා රටෙන් පිටුහල්කිරවා. ඒ වගේම වීර පුරන්නප්පුට මරණීය දණ්ඩනය ලබා දෙවා. වීර පුරන් අප්පුට මරණී දන්න ලබා දෙෙනවා කඩහපොල හිමියන්ට විරුද්ධව නඩු විභාහ කර පසුදිනම වැඩි තබා මරාදැමීම. කඩාපොල හාමුදුරුවන් අත්තඩංගොට ගත්ත කියර දැනගත්තම අනි වාර්යෙන්ම ජනතාව මේකට පියවරක් ලබාගන්නවා. ඒ නිසා ඉංග්‍රීසින් මොකද කෙරුවේ කඩහපොල හිමියන්ගේ නඩුව තියෙනවාද හෙට පාන්දර මරණිය දණඩනේ ලබා දෙනවා ඇයි ඒෙම කෙරුුවේ ජනතාවට මේ නඩුතීන්දුවගැෙන නැවත හිතන්ඩවත් කාලයක් ලබා දුන්නෑ ඉංග්‍රීසින්. ඒ වගේ දවෙපුතේ. ඉංග්‍රීසින් විවිධ උපක්‍රම භාවිතා කෙරුවා. ඔන්න සටන අසාර්ථකවීමට හේතුවෙච්ච කරුණු. සටන අසාර්ථක වෙන්ට හේතුවෙච්ච ප්‍රධනකරුණ තමයි මේ සටන හරියට සංවිධානය උන්නෑ. සංවිධානය වෙන්ඩ ඉංග්‍රීසින් නිඩ දුන්නේනෑ. නිසා තමයි මේ සටන අසාර්ථක වඩ ප්‍රධාන්ටම හේතුව බවට පත්වනේ. ඒ වගේම තවත් හේතුවක් තමයි සිංහල ජනතාවට නවීන අවිායිධ පිළිබඳ පුහුණුවක් තිබබෙන ඔවුන්්‍රිතානයන්ගේ බැක්වලට පහරදි අවායිධ පැහරගත්තා නමුත් ඒ අවායද පිළිබඳ හොඳ දැනුමක් ඔවුන්ට තිබබේ නෑ ඒකත් අරගලයේ අසාර්ථක වඩ එක හේතුවක් වුණා. හේතුවක් තමයි බ්‍රිතාාය මේ වෙනකොට මහාමාර්ග දුම්්‍රිය මාර්ග දියුණු කරලා ති්බේ මේ දියුණු කරලා තිබ්බ නිසා මේ සියල්ල හොන්ද ගමනාගමන දියුණු කරලා තිබ නිසා අවශ්‍ය වෙලාවට ඉංග්‍රීසියන්ට අතිරේක සේනා හම්බුණ ඒ නිසා ඉංග්‍රීසින් දුරුවල වෙලා සිටියේ සුළු කාලයක් පමණයි ඒකත් නිදහස් අරගලකරුවන්ගේ අවාසියට හේතුවක් වුණා සටනේ ප්‍රතිඵල ට නාන්ඩුකාර්වරයා සහ එමර්සන්ටට් යන යටත් විජිත ලේකම්වරයා එංගලන්තයට කැඳවීම. දපතේ ඉග්‍රීසි ඉංග්‍රීසින්ගේ රජයෙන් ඔවුන් දැනුන්දීල තිබබ පරිපාලනය කරපු පුද්ගලයන්ට මේ මුදල් හම්බ කරන්න ඕනේ නමුත් මුදල් හම්බ කර් ෝනේ රටේ ජනතාව පීඩාවට් පත් කරලානමින්. මොකද ඇතර ඉංග්‍රීසින්නාවේ මුදල් ලබා ගැනීම පරමාර්තයන යම් කිසි අවස්ථාවද මිනිස්සු පීඩාවටත්වනොත් ඒක විුද්ධ අරගලයක් ආරම්භ කරනවා. අරගලයක් සිද්ධ වනොත් ද මේගේ අරගලයක් මේගේ අරගලයක් සිද්ධ වනොත් අරගලය මර්ධනය කරන්න අ ලබිච්චාදායමට වඩ වැඩි මුදලක් වැෑවෙන. ඒ නිසා ඒ වගේ හානියක් නොවෙන්ඩ තමයි ඔවුන් උපදෙස් දීල තිබ්බේ. නමුත් ඒ අවවාද පිළිපැදපු නැති නිසා. ටන් නා්ඩුකාරවරයා සහ එම සන්ටන්ට් කියන යටත් විතලයකම් මේ දෙන්නාම බ්‍රතානයෙන් නැවත්ත කැඳවෙලා ඒ තනතුරට වෙනත් දෙන්නෙක්ව පත් කරනවා. ඊලන්ට වැරදිකරුවට දඩුවම් ලබාදීම දේපළ රජසන්ත කිරීමට පළවෙනි නිදාහසරගලේදී වගේ. එක්දා සටස දහටේ නිදාසරගලේදී වගේ දේපළ රාජ්‍යසන්ත කිරීම සහ දඩුවම් ලබාදීමම් සිදකරවා. ඒ වගේම ජනතා විරෝධයට ලක්වෙච්ච සමහර බදුවර්ග, අවලංගු කෙරුවා. මොනාද බලුබද්ධ කඩසාපු බද්ධ වගේ සමහර බදුවර්ග අහෝසි කෙරුවා. ඒ වගේ සමහර බදුවර්ග සංශෝධනය කෙරවා. මුද්දර බද්ධ ඇඟබද්ධ තුවක්කු බද්ද කරත්ත බද්ද බෝට්ටු බද්ධ මෙන්න මේ වගේ සමහර බදුවර්ග යම් යම් සංශෝධනයන්ට ලක් කෙරුවා. ඒ වගේ ම දුවිපතේ දේශීය ජනතා හිතවාදී පියවරයන් ගැනීමද, වුන් සිද්ධකරුව ොද දැම් මේ වෙලා ඇී ජනතාව කුපිත වෙලා ඉන්නේ. ඉංග්‍රීසි රජයට විරුද්ධව ක්‍රියාත්ම වෙච්ච මට්ටමක තම මේ හිටිය. එතකොට ජනතාව සතුටු කරන්න අනි වාරයෙන්ම පියවරක් ගත යුතුයි ඔවුන් මොකද කෙරුවේ. අර ගම් සභාවෙන් වෙච්ච නැති කටයුතු ටි නැවත සිද්ධ කරන්න පටන් ගන්න මොනවාද. කෘෂිකර්මාන්තය සහ වාරිකර්මාන්තය රජයේ අනුග්‍රහයිෙන් ඔන්න. දියුණු කරඩ පටන් ගත්තා. දපුතේ අපි මේ පාඩම කතාකෙරුවේ දේශපාලනික වශයෙන් බිතාන්‍යන් විසින් සිදුකළ සිදුවී. ඊළඟපාඩමෙන් ඔබට දැනගණඩ පුළුවන් ආර්ථික සහ සමාජය වශයෙන් බ්‍රිතානයන්ගේ බලපෑම කෙසේ සිද වනාද කියන එක. ඉතින් දේපුතේ ChannelනI YouTube නාලිකාවෙන් මේ පාඩම් නැවත නැවත බලමින් ඔබේ විෂයදැනුම සංවර්ධනය කරගනිමුෝ. අයිබෝුවන්.